මත්පැන් සහ දුම්වැටි භාවිතා කරන්නන්ට කොවිඩ් 19 වැළැක්වීමේ එන්නත ලබා දීම මුදල් හා සම්පත් අපතේ යැවීමක් බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ආචාර්ය සමාධි රාජපක්ෂ පවසනවා. දුම්පානයට ඇබ්බැහි වූවන්ගේ පෙනහළු අක්‍රිය වීම සිදුවන බැවින් එය ඔවුන්ගේ ශසන පද්ධතියට බලපෑම් කරන අතර කොවිඩ් 19 ද ශසන පද්ධතියට බලපෑම් කරන රෝගී තත්ත්වයක්. මේ හේතුවෙන් දුම්පානයට අබ්බැහි වූවන් කොවිඩ් 19 රෝගයට ගොදුරුවීමේ ප්‍රවණතාවය ඉහළ මට්ටමක පවතින අතර ඔවුන් දැඩි සත්කාර ඒකක වෙත යොමුවීමේ සහ මරණයට ගොදුරුවීමේ අවදානම ඉහළ මට්ටමක පවතින බව සභාපතිවරයා පෙන්වා දෙන්නේ. මත්පැන් හා දුම්වැටි භාවිතය මගින් සිරුරේ ප්‍රතිශක්තිකරණය අඩු කරන බැවින් එන්නත්කරණය තුළින් රටේ උද්ගතව ඇති වසංගත උවදුර මැඩ පැවැත්වීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට නොහැකි වනු ඇතැයි ඔහු සඳහන් කළා. එමෙන්ම මත්පැන් හා දුම්වැටි භාවිතා නොකරන අයට මෙම එන්නත් ලබා දීම වඩාත් ප්‍රතිඵලදායක බවයි ආචාර්ය සමාධි රාජපක්ෂ මහත්මිය ප්‍රකාශ කළේ. දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ පැවති පෞත්‍ය සාකච්ඡාවකට එක්වෙමින් සභාපතිවරයා පෙන්වා දුන්නේ කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් අනතුරු අවම වශයෙන් මාස 6ක් ගතවන තෙක් මත්පැන් දුම්වැටි භාවිතයෙන් වැළකී සිටිය යුතු බවයි. මෙවැනිම පුවත් ලද සැනින් ඔබ වෙත ගෙන්වා ගැනීමට වගතුග YouTube චැනලයේ subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.